ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී ට ඇප්ලිකේෂන් කෝල් කරා. ඩිරෙක්ටර් ජෙනරල්ට ඇප්ලිකේෂන් කෝල් කරාම විශාල ප්‍රමාණයක් ආවා. අන්න එතනයි මූලික මිනිස් අයිතිවාසිකම් වැදගත් වෙන්නේ. සුප්‍රීම් කෝර්ට් FR number 110 2024 Transparency International ආයතනය මේ කියන පත් කිරීමට එරෙහිව කෙලින්ම අභියෝග කර මෙච්චර ලස්සන පනතක් තියෙද්දි මෙච්චර ලස්සන ලෝකයක් මවද්දි පත් කිරීමක් කිරීමේදී ඇති වුණ අවුල ඒක ඉතාම පැහැදිලිව කියනවා procedural integrity and transparency violated by this appointment එතන ජනතාවට ලොකු අවිශ්වාසයක් මතුවෙනවා අපි ගෞ කළු සුදු ලස්සන පනක් තිබ්බත් මෙතන ලොකු අවිශ්වාසයක් ජනතාව අතර ඇතිලා තියෙනවා. ඇයි ඇතිවිලා තියෙන්නේ? ඒක ඉතාම පැහැදිලිව ඒගොල්ලෝ අභියෝග කරනවා statutory requirement and the criteria for the DG role violated. අන්න ඒක තමයි මගේ මාතෘකාව මූලික මිනිස් අයිතිවාසිකම්. දැන් මේම අභියෝගයක් කරන්න කොන්ද පන තිබීම ගැන මම මුලින්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේද මගේ ගෞරව ප්‍රමාණාමයේ ඉෂ්ට කරනවා. මොකද හේතුව ඔවුන් පින්නා දෙනවා මෙච්චර සුපිලිපන් පනතක් ගෙනල්ලත් ඇයි බැරි වුණේ කියන එක. දැන් අපි දොස් කියනවා අනිත් ඔබ ආයතන වලට ප්‍රොසීඩියර් ෆලෝ කරලා නැහැ කියලා. නමුත් මෙතනත් ෆලෝ කරලා නැහැ. හැම වෙලාවෙම මානව හිමිකම් කොමිසමට එන්නේ පැමිණිලි ප්‍රොසීඩියර් රෙෆරෝ කළා නැහැ කිය. ක්‍රියා පටිපාටිය ගිහිල්ලා නැහැ කිය. බලනකොට අලුතුන් ගෙනාව සුන්දර පනත සුන්දර ලෝකය අපි දකින සුන්දර ලංකාව කවදා ඉෂ්ට කරගන්න ලැබෙයිද? අනේක තමයි තියෙන ගැටලුව. ඒ නිසා මෙවැනි පත්කිරීම් වලදී තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වුණොත් එය ඔබට පුළුවන් අභියෝගයට ලක් කරන්න. ඉතාම වැදගත්. ඒ මාතෘකාවත් එක්ක මම පටන් ගන්නම්. මොනවද අපි මානව හිමිකම් කියලා කියන්නේ? ලංකාව 1948 විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්ති. 1960 සිවිල් ආදේශපාලන අයිතිවාසිකම් සම්මුතිය. මේවා අත්සන් කළා මේවා පිළි අරගෙන මේවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පවා ඇතුළත් කළා තියෙනවා. ඒ නිසා ඔබ මම සෑම දිනම වැදගත්ම දේ තමයි සමානාත්මතාවය. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන එක. ඒ සඳහා තමයි මහජනතාවට ලැබිලා තියෙන මූලික අයිතිය 12.1.2 කියන වගන්ති. ඒක ඉතා වැදගත්. මොකද හේතුව තමයි මේ වගන්ති දෙක ජනතාවට තියෙන පරමාධිපත්‍ය බලය එන්නේ ඡන්දකින් පස්සේ වුණත් මෙතනදී අයිතියේ කනගාටුයි කියන්නේ එක වසරට ළමයි බඳවා ගැනීමේදී ජාතික පාසල්යි කියන සංකල්පය තුල විශාල වශයෙන්ම ළමයි බඳවගත්තට පස්සේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම මානව හිමිකම් කොමිසමට විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. දැනුත් එනවා. ඒනි අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව. සර්ව සාධාරණ ලෙස සලකලානේ. සර්ව සාධාරණ ලෙස බලලානේ. එහෙනම් කොතනද මෙය වැරදිලා තියෙන්නේ? ඊළඟට අත්අඩංගුවට ගැනීම මෑත කාලය තුල ඉතා ප්‍රබලව වැඩි වෙලා තියෙනවා. ඒක හොඳයි. දැන් මත්ද්‍රව්‍ය කිලෝ මං හිතන්නේ මේ කාමර පහක් විතර පිරින්න අල්ලලා තියෙනවා. ඒව විනාශ කරනවා දැකලා තියෙනවා. ඔනෝක තමයි ප්‍රශ්නේ මතු වෙලා තියෙන්නේ. ඒ ජනතාවට විශ්වාසයක් මතු කරන්න. වෙන රටවල නම් එහෙම විස මත්ද්‍රව්‍ය අල්ලගත ගම රජයේ රස පරීක්ෂක නියෝජිතවරයෙක් ඉන්නවා. ඔහු ඒ සාම්පලය හදලා
ඒක දානවා. දැන් කසිප්පු ගෝඩ ගණන් අල්ලගත්තට සාම්පලයන් නෙදාන්නේ මයිසත් අධිකරණේ. මුළු කසිප්පු ලොරි ගණන් අරගෙන යන්නේ නේ. ඉස් සාම්පලේ තාම චෙක් කරගන්න. මේ මාධ්‍ය වාර්තාවේ සමහර වෙලාවට මාධිකරණ නඩුවදී අපි දැකලා තියෙනවා. මේක කහකොඩු වෙනවා. කුරක්කම් පිටි වෙනවා. පාම් පිටි වෙනවා. ති ඉවැනි අවස්ථාවන් අපි ජනතාවට විශ්වාසයක් ඇති කරනවා. එතකොට තමයි මූලික මිනිස් අයිතිවාසිකම් බලන්නේ. මේ ළඟදී පොලිස්පතිතුමා පවා දිවුරුමත් දුන්නා ශේෂ්ඨාධිකරණයට එක ගැසට් කළා තියෙනවා. යම් කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගැනීමේ හේතුව දන්නවා. සැකයකට අත්අඩංගුවට ගන්නවා නම් ඒ සැකේ ගන්න. ඒක ඉතාම වැදගත්. මෙන්න මේ ආකාරයෙන් අපි සියලු දෙනාම රාජ්‍ය සේවකයන්. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 පරිච්ඡේද 4 වගන්ති ඉතාම වැදගත්. ඒ සඳහන් වන දේ තමයි ජනතා පරමාධිපත්‍යය විතරක් නෙමෙයි සෑම රාජ්‍ය සේවකයෙකුගේම වගකීම ඩියුටි මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ගරු කිරීම, වර්ධනය කිරීම ඉතාම වැදගත් වෙනවා. හැබැයි වගකීම් කැඩුවට මුකුත් කරන්න බෑ. මුකුත් කරන්න බෑ. හේතුව තමයි ඒක ඇඟෙන් මෙන්න ඕනේ, එතික්ස් වලින් ඉන්න. එනිසා මානව හිමිකම් නීතියෙන් නෙමෙයි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වර්ධනය කළ යුත්තේ අපි සංස්කෘතිය තුළ. අපි සංස්කෘතියෙන් එක ඉන්න. අපි සෑම බෞද්ධ, හින්දු, මුස්ලිම් හැම දෙනාගේම හිතේ තියෙන මොකක්ද? සමානාත්මතාවය කියන එක. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ ඉතාම පැහැදිලිව තියෙනවා. සුනීත සෝපාක කතාවලින් සමානාත්මතාවය දෙන්නේ කොහොමද කියලා. නමුත් ඒ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ අපි කොහෙන් හරි වරදක් සිදු වෙලා. අනේ නිසා තමයි අපි යෝජනා කරලා තියෙනවා මානව හිමිකම් කියන ඒවා අඩුම ගානේ 5 ශ්‍රේණියේ ඉඳලා තීරණ භාෂාවෙන් කියලා දෙන්න කියලා. තීරණ භාෂාවෙන් කියලා දෙන්න. තාම නිර්මාණශීලී පොතක් මම දැක්කා ට්‍රැෆික් කවි කියලා. ඒ ලියලා තියෙන්නේ අනුෂා ගෝකුල ෆොනේටෝ කියන. ඒක හරි ලස්සනට කියවෙනවා. හරි නිර්මාණශීලී පොතක්. ඒක මම කියුවා. ට්‍රැෆික් කවි අශිෂ්ට ආරයි. ඔබට පුළුවන් නම් කියවන්න. ඒක මම දෙපාරක් කිව්වා. ඒ තුල තියෙනවා රාජ්‍ය සේවකෙක් හිතන්න ඕන විදිය. රතු ලයිට් එක පත්තු වෙනවා. ඇයි මේ දේ කරන්න එපා? ඒ නිසා තියරි එකට වැඩිය අපිට ලස්සනට වැදගත් වෙන්නේ ප්‍රැක්ටිකල්. හොඳ නිර්මාණශීලී රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාව තුල සිටිනවා. ඔබට පුළුවන් අපි කියනවට වඩා ඔබටම ඒ දේ වෙනස් කරන්න. කොහොමද ඒ දේ වෙනස් කරන්නේ? ඒ සඳහා පාවිච්චි කරන භාෂාව ඉතා වැදගත්. ඉතා සරල සුමන් අපේ ජනාධිපති සරත් විජේමාන මහත්තයා ඉතාම පැහැදිලිව එතුමා සම්පූර්ණ ශක්තිය දාලා ඒක පෙන්නුවා. නමුත් එක තැනකදී සමහර වෙලාවට ඉහළින් වෙන දෙයක් නිසා ඒක වෙනස් වෙනවා. ඒ නිසා නෙමෙයි අන්නේ එකයි මම කියන්නේ සෑම රාජ්‍ය නිලධාරිකම වගකීම වෙන්න ඕනේ මානව හිමිකම් දැක්ම ආරක්ෂා කිරීම කියන එක. ඉතින් ඉස්සෙල්ලා කිව්වා අර කිඹුල්ලු කන කතාවක්. ඔව් මම දැකලා තිනවා. ඔය යාපනය යනකොට දැන් භාෂා තුනින්ම දාලා තිනවා. සිංහලිනුත් දාලා තිනවා, දෙමළිනුත් දාලා තිනවා, ඉංග්‍රීසිනුත් දාලා තිනවා. හැබැයි ඒ කුඩ සරම දාලා එතන නානවා. සරම දාලා තින්නේ අර කුයිද දාලා තින්නේ අර බෝඩ් එක උඩ. නෝකයි අපේ සංස්කෘති මොක්කු කරවද දන්නේ නැහැ. ඊට පස්සේ අපි ගණන් ගන්නෑනේ ගොඩක් දේවල්. සාක්ෂරතාවය අතින් ගත්තොත් ලංකාව තරම් දියුණු රටක් නේ කොහෙවත්. සරජ්ජාමන මැතිතුමනි හොංකොං වලටත් වඩා දක්ෂයි. හැම දෙයකින්ම ඉන්නවා. හැබැයි අපි පොඩ්ඩක් නොසැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් රාජ්‍ය සේවකයන් හැටියට කවදාකවත් නොසැලකිලිමත් වෙන්න එපා. දැන් මට ආවද මැසේජ් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා ඉන්න භෞතික චිකිත්සකයන්ට වෙලා තියෙන අසාධාරණය. ඒ අය අවුරුදු 30ක් 40ක් සේවය කළා. ତොර ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් දෙනකොට අලුතින් ඩිග්‍රියක් කරන්න ඕනේ. ඒක හොඳයි. නමුත් ඒගොල්ලෝ පෙන්ෂන් යන්නේ ඉන්නේ හෙට අනිද්දා. හැබැයි ඒගොල්ලන්ට භෞතික චිකිත්සකෙ ඉන්නකොට බඳවා ගැනීමේදී කියලාත් නැහැ ඩිග්‍රි කරන්න කියලා. ඊළඟට මැදදී ඒගොල්ලෝ ඉල්ලුවාම ඩිග්‍රී කරන්න ඉඩ දීලා නැහැ.
ඉතින් ඒ වගේ ගොඩාක් අසාධාරණ කම් වලට පත් වෙච්ච අය. ඉනිසා අපි මීට වඩා සර්ව සාධාරණ හිතන්න ඕන. මේ ඔම්බුඩ්ස්මන් වරයා වෙත, මානවිකම් කොමිසමට, ශ්‍රේෂ්ඨාධිකරණයට විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පවා ගෙනියන්න පුළුවන්. ඇයි? අපි අතින් වන යම් කිසි වරදක්ම නෙමෙයි අර ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් එක දාලා තියෙන නඩුවේද කියන ප්‍රොසීඩියරල් not follow. ඉත හැම වෙලාවෙම ප්‍රොසීඩියර් එක follow කරන්න. එක්කෙනෙක්ව ගන්න ඕන ගමට උඩට කරන්න ගියොත් ලොකු ගැප් එකක් ඇති වෙනවා. ඒකේ වගකීම වන්නේ මොකද්ද? විශාල වශයෙන්ම රාජ්‍ය නිලධාරීන් වන ඔබට යම් කිසි කැක්කමක් ඇති වෙනවා. දැන් ඔබ ආයතනයේ ඉන්න අය සන්තෝෂයෙන් දින්නේ, ඔබේ සේවය කරන අය සන්තෝෂයෙන් දින්නේ ආයතනය තුල ඔව්ද නැද්ද? ඔව්. හිස ඔසවා පිළිතුරක් දුන්න. ඇයි ඒකට හේතුව? මම පරීක්ෂණයක් කරා, මාතර ගියා එකපාරක් ඔය රුණු කුමාරි කෝච්චියේ. රුණු කුමාරි කෝච්චියේ එන්න මම ඉඳගෙන හිටියා. වේගෙන් එනවා සමුද උදී සේවක සේවිකාවන් මල් හිනා ඒගොල්ලන්ගේ. ඇවිල්ලා ඒගොල්ලෝ ඒක ඉඳගන්නවා. ඉඳගත්තර පස්සේ මොකද වෙන්නේ? කතා කරනවා පසුගිය ටෙලි නාට්‍ය පිළිබඳව. ඉස්කෝලේ කියලා ටෙලි නාට්‍ය මර වැඩෙන වෙලා තියෙන්නේ. ඈ ඇමතිගේ බිරිඳ ඩ්‍රයිවර් එක යාළු වෙලා, ඇමති රිසෙප්ෂනිස්ට් එක යාළු වෙලා හොඳින් කතා වෙවි. ඇවිල්ලා මරදානද කෝචිය ලං වෙනකොට මූණු මෙල්ලවිලා ඔක්කොම බොම ඉබිගමනින් තමයි එන්නේ. ඇවිල්ලා ඇඟිල්ල තියලා එනි ටයිම් ටී ටයිම් ලෑන්ඩ් රෙජිස්ට්‍රේ සමහර වෙලාවට 3:45 වෙද්දී යල්ලි පුබුදි මු ශ්‍රී ලංකා ආකියුටෙක්ස් ගාලා මේ වගල්ලා 4:20 රුණු කුමාරීකට දුණා හයි ජම්ප් ලොง ජම්ප් අරවදාල සුසන්තිකා ජයසිංහට වඩා හයි. ආයිමත් කෝචියේ මල් hina. ඇයි ආයතනයේ සතුට නැත්තේ? ඇයි ආයතනයේ සතුට නැත්තේ? ඒ නිසා ඊළ නිලධාරිනුත් ජම් කිසි විදියක සමස්තයක් ලෙස ඒයිකද බලන්න ඕනි. හැංගීම් බර වෙන්න ඕනි. හැම වෙලාවෙම සවන් දෙන්න ඕනි. ඒ නිසා පළවෙනි දේ තමයි hina වෙන් සංග්‍රහ කිරීමිතා වැදගත්. සමන් දෙන්න සමන් දෙන්න සමන් දීමින් තමයි කවදාකවත් මේ කියන මානව හිමිකම් කොමිසමට එන්නේ නැහැ. ඔබ හොඳින් කතා කරන්න අර ඉස්සෙල්ල කිව්වා වගේ භාෂාව ඉතා වැදගත්. භාෂාව ගැන කතා කරයි මම එක වචනයක් කියලා දෙන්න. ලංකාවේ මූලික මිනිස්සයි දිවාසිකම් ඇවිල්ලා තුන්වන පරිච්ඡේදයේ තියෙන සමානාත්මතාවය 12 ගන්දි ඉතර නෙමෙයි භාෂාවත් ඉතා වැදගත්. භාෂාවත් ඉදාග දෙකත් එක හතරවන පරිච්ඡේදයේ තියෙනවා. අතේ ඇඟිලි පා වගේ. මව් භාෂාව සිංහල දෙමළ. ජාතික භාෂාව සිංහල දෙමළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. රාජ්‍ය භාෂාව සිංහල දෙමළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. පරිපාලන භාෂාව සිංහල දෙමළ අධිකරණ භාෂාව සිංහල දෙමළ. ශ්‍රේෂ්ඨාධිකරණ එක නඩුවක්වත් මා පාස කරනෝනේ අහන්නේ සිංහල හෝ දෙමළ භාෂාව. ඒවා අපේ භාෂාවේ අයිතිවාසිකම්. නමුත් ඒකට අධිකරණ ඇමති ෆිලික්ස් ඩයිසාටි බණ්ඩාරනායක මැතිතුමාගේ කාලෙගෙන පොඩි සංශෝධනයක් දින ඒ නිසා. නමුත් ඒ වහන්න භාෂාව දැනගත්තොත් කවදාකවත් දෙන්නේ නැහැ මානවිකම් කොමිසම. ප්‍රවීණතාවය කරනවනේ මං හිතන සියලු දෙනාම ප්‍රවීණතාවය සමත් වෙලා ඇති කියලා 97න් පස්සේ ආවා. භාෂාව ටිකක් දැනගන්න. භාෂාව දැනගත්තොත් ඉතාම වැදගත්. වචන පහයි දැනගන්න ඕනේ. ඔබ නිලධාරීන් වචන පහයි දැනගන්න. අපි හිතමුකෝ අමාත්‍යංශයේ ලේකම් හම් වෙන්න එනවා උදේ පාන්දර උතුරු ඉඳලා එක්කෙනෙක්. කාලේ වණක්කම් අයියා බොස් වරයිල්ලේ නාලේකි වාංගු හිනා විවිියයි ජීවිතේ නැන්නේ මානවිකම් කොමිසමට. දෙවෙනි දවසෙත් එනවා මලකෙලියේ. දැන් මොකද කරන්නේ? කාලේ වණක්ක වාංගු ඔක්කරුංගු තම්බි තීතනි කොණ්ඩුවාංගු කුඩික බොසු අරයිල්ලේ නාලේකි වාංගු හිනා විවිය. ඔක හැමදාම කරන්න බෑ. යම් ප්‍රමාණයකට අපි ප්‍රායෝගික වෙමු. විවස්ථාවේ මේවා තියෙනවා. ඒව අපි යොදවන්න ඕනේ මොනවටද? ප්‍රායෝගික තලයකට.
අනේක නිසා මානව හිමිකම් කියලා මම හදන්නේ හදවතේ තියෙන තෙතමනිය. හදවතේ තියෙන තෙතමනිය උණු වෙනවා නම් මෙතුමා කිව්වා වගේ කෙනෙක්ගේ ප්‍රශ්නයක් දැකලා ප්‍රාලයට උණු වෙනවා නම් එච්චරයි. දැන් මොනවද ඉන්නේ පැමිණිලි ගොඩක් වෙලාවට? පළවෙනි එක තමයි අකාර්යක්ෂමතාවය. ඒක ඉතා පැහැදිලිව කිව්වා. මොකක්ද කිව්වද? යම් කිසි විදියකට ඔය කියන ආකාරයට ලියුම් ආවට ඒවට උත්තර අරින්නේ නැහැ. ඇක්නොලෙජ් කරන්න. ඒක ඉතාම වැදගත්. කෙනෙක් ඔබව හොයන් ඉන්නේ වෙන දෙයකට නෙමෙයි, යම් කිසි සහනයක් ලබා ගන්න. ඊළඟට ඥාති සංග්‍රහ. මේ හැම එකක්ම එනවා මානවිකම් කොමිසමට ඔම්බුඩ්ස්මන් වරයාට. ඊළඟට උසස් කිරීම. එයාට ඕන කෙනා තමයි උසස් කරන්නේ, අනිත් එක්ක නෑ. මාකින් ස්කීම් හදනවා ඒ විදියට. ඒ සම්පූර්ණේ වැරදි. තොරතුරු දැනගැනීම පනතයට දෙයි මේවා හදාගා හොයාගන්න පුළුවන්ද? මාක්ස් පවා නිකුත් කරන්න ඕන. ඔය ඩිරෙක්ටර් ජෙනරල් පත් කරනකොට දැනුත් ආවා කට්ටියක් NSB එකේ ජාතික ඉචිරි කිරීමේ බැංකුවේ ඉන්ටර්වියු පැනල්ස් තුනක් දාලා. එතකොට එයාට විශාල ප්‍රශ්නයක් තියෙනවා කට්ටිය තෝරා ගැනීම සඳහා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ඒ සීනියර් මැනේජර් කිරීමේදී ග්‍රේඩ් 2 ඉඳන් 1 වලට යයි මේ ප්‍රශ්නය. ඉතින් මේව පොඩ්ඩක් හිතන්න ඕනේ. මම මේ කියන්නේ ලයිව්ලි දැන් වෙන ඒවා. ඒක හිතා වැඩගන්න. අධිකාර අමාත්‍යංශයෙන් මාව පත් කළා බූස් අති ආරක්ෂිත විශේෂ බන්ධනාගාරයක් තියෙනවා. මේ බන්ධනාගාරේ ලේසියෙන් යන්න බෑ. STF ආරක්ෂාව තියෙනවා. පොලිස් ආරක්ෂාව තියෙනවා. හමුදා ආරක්ෂාව තියෙනවා. එතනින් ගියාට පස්සේ බුද්ධ්‍යංශ ඔක්කොම ඉන්නවා. රාජ්‍ය බුද්ධ්‍යංශ තියෙනවා. මගේ ෆෝන් එකක් තියලා ගියේ. 60ක් ඉන්නවා දරුණු ගණේ අල්ලගත්ත. පොඩි ලෙසි, වෙලිසුදා, අධ්‍යමිට ගොඩ චමින්ද. ඔය නම් 60ම මට මතකයි. ඔය 60ත් එක්ක මං ගිහිල්ලා කතා කරා. මොකද ඒගොල්ල පිළිබඳ වார்த்தාවක් අපි හදන. පොඩි ලෙසිව හම්බුණා. ඇප දීලා ඒත් එළියට යන්නේ නැහැ. මං වෙයි තම කියන්නේ තේලියට නැස ගියොත් මට ගහලා දායි කියලා කියනවා. ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා ඒක. ඉතින් හරි බයයි ජීවිතේ. මේවා ඔක්කොම යන මානින්කම් හරහා අධිකරණය හරහා යන ජිනීවාවලින් අහන මට එක උදව්වක් ඉල්ලුවා. මම සතියේ දෙපාරයි කන්නේ. මගේ අම්මා තමයි බත් එක ගේන්නේ. සර් පුළුවන් නම් තව දවසක් අම්මගේ බත් එක කන්න ආසයි කියලා. මං ඉතින් මේ දෙනවනි බන්ධනාගාරයේ හොඳ කෑම වේලක්. මං ගියා කුසියට. ලොකු තලපත් කෑලි එහෙම තිබ්බ හොඳට. කන්න දෙයක හොඳටම දෙනවා. බන්ධනාගාරයේ ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම හොඳට දෙනවා පළතුරුත් දෙනවා. මං ගිය දවසේ ඉඳන් දන්නේ කොහොම හරි දැන් හොඳට ද සැප කෑමක් තිබ්බයිද. බන්ධනාගාරයේ බූස් බය නැතුව මං කියේ. අනිත් දවසේ මං කන්නේ පාන්ස. අයියෝ පාන් කන්නේ මොකද හේතුව? සර් පාන් ගෙඩියට වස දැම්මොත් පෑයක් තුල ඊස්ට් ඉන් ද පාට වෙනස් වෙනවා. ඉතින් මං පාන් ගෙඩියත් ගෙනල්ලා පෑයක් තියලා කන්න. බලන්නකෝ කොහොමද විද්‍යාත්මක දැනුම පොඩි ලෙස. විද්‍යාත්මක දැනුම අපිට වඩා දැනුමක් තියෙනවා. අනේ ඒ නිසා තමයි මෙතනදී වැදගත් වෙන්නේ උන්ගේ අයිතිවාසිකම්. හිටිය ලෝකේ ක්‍රිකට් කෙනෙක් හැන්සි ක්‍රොන්ජේ නම ප්‍රසිද්ධ ක්‍රිකට් කෙනෙක් හැන්සි ක්‍රොන්ජේ. එයා ඇවිල්ලා බුක් මේකර්ස් ලගින් සල්ලි ගන්නවා, අවුට් වෙනවා 50ට ඒ වගේ. එයාව අත්අඩංගුවට ගත්තා. අරගෙන ක්‍රිකට් ජීවිතේ තියලා ජොහන්ස්බර්ග් විශ්වවිද්‍යාලය එයාව පත් කරා බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට. How to get bribe in practical sessions. බල එයා මැරුණා මේකක් වෙලා. ඉතින් ඒ රටවල් ඒගොල්ලන්ගේ ප්‍රයෝජනේ ගන්නවා. හේතුව තමයි ඒගොල්ලන්ට යම් කිසි දැනුමක් තියෙනවා ඒ සම්බන්ධ. ඒ නිසා මූලික මිනිස් අයිතිවාසිකම් ඇත්ත වශයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බට වැඩක් නැහැ. මගේ තර්කය ඒකයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බට වැඩක් නැහැ. ඒක ප්‍රායෝගික තලයට එන්න. දැන් සමහර වෙලාවට හිතනවා මේ කියන ලේකම්වරයා මානව හිමිකම් කඩ කරයි කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිර්දේශයක් දුන්නොත් නෑ මම ඒක පිළිගන්නේ නෑ. මොකද මගේ තත්ත්වය පහතට වැටේ කියලා. නෑ එහෙම වෙන්නේ නෑ කවදාකවත්. අපි ගොඩාක් වෙලාවට මානව හිමිකම් ගත්තාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියන්නේ උසාවියක් නෙමෙයි, අර්ධ අධිකරණයක් නෙමෙයි. මියා සමත කරන්නනි බලන්නේ ඔක්කොම සමත කරලා නිර්දේශ දෙන්නේ. සායි නිර්දේශ
කැඩුවොත් සමහරලාවට නැවත නැවත යන උසාවි යන්න බෑ, කොහොමරි දේශීය ක්‍රමයකින් එක හදාගන්න. ඉතින් මම කියන්නේ මේ නිර්දේශවල තියෙන වැදගත්කම තමයි හැම වෙලාවෙම ගරු කිරීමක් කරොත් කවදාකවත් ඒක වරදින්නේ නෑ. කවදාකවත් ඒක වරදින්නේ නෑ. ඒ නිසා මූලික මිනිස් අයිතිවාසිකම් වල අපි දන්නවා ඇත්ත වශයෙන්ම මේ රටේ ඉන්න පුරවැසියෝ, මේ රටේ ඉන්න පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඔගොල්ලෝ ආරක්ෂා කරලා දෙන්න. හිනාවෙන් කතා කරන්න. ඒ වගේම මේගොල්ලන්ට අවශ්‍ය පාසුකම් දෙන්න. හැබැයි සමහරවිට ප්‍රශ්න තියෙනවා. මම දවසක් යනකොට පිළියන්දල පොලිසිය 25ක් විතර ඉන්නවා. 25ක් විතර ඉන්නවා පැමිණිලි කරන්න ඇවිල්ලා. මම වාහනේ නවත්තලා මම පොඩ්ඩක් ගියා. අනේ ඒක SI කෙනෙක් තමයි ලියන්නේ. ඉතින් එයාට ඒ ඔක්කොම කට උතරේ ගන්න යනවා පැය ගානකට වඩා. ඒතර 25 කොයි වෙලාවටද කියලා. ඒක දැන් මෙතුමගේ ඔන්ලයින් ක්‍රමයට www.police.lk ඔන්ලයින් ක්‍රමයට. ඒවෙන් අපිට පුළුවන් ගොඩක් වෙලාවට ඔය කියන මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් යම් කිසි විදියකට අල්ලස නැති කරන්නත් පුළුවන් වෙනවා. මේ ඊයේ පෙරේදත් ප්‍රධාන වශයෙන්ම පොලිස් නිලධාරීන් මහුවෙලා තියෙනවා. ඉතින් මේක වෙන්න ඕනේ දේ ඒක නෙමෙයි. මෙතනදී අල්ලස නොගැනීමත් මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස අපි සලකන්න ඕනේ. ඒ නිසා මට ලැබී තියෙන මේ කෙටි කාලය තුල මං උත්සාහ දරන්නේ අපි රාජ්‍ය නිලධාරීන් හැටියට නිර්මාණශීලී වෙමු. නිර්මාණශීලී විතරක් නෙමෙයි අපි පැය ගණන හොයන්නේ නැතුව අපි යමු මේ කියන සේවයට. මේ දැන් කතා කරා වාපා විශ්වවිද්‍යාලයේ උපකුලපති මගෙන් අහනවා, සර් දැන් ස්ට්‍රයික් එකක් යනවා, විධායක ශ්‍රේණිය ලියුමක් කියවලා තියෙනවා. අනේ සර් දැන් රෙජිස්ට්‍රා ඉන්ටර්වියු එක තියෙන්නේ දෙකට. ඒ රෙජිස්ට්‍රා ඉන්ටර්වියු එක තියන්න එපා, කිසිම විධායක නිලධාරියෙක් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මම ත්‍රෙඩ් කරනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එක යන්න ඕනේ. අර අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න. ඒ නිසා මේ අධ්‍යාපනයේ දායකත්වය මානවිකම පිළිබඳව 2013 දී ලංකාවට ආවා ආචාර්ය නවනිදන් පිල්ලේ කවුන්සිල් එකේ ඉන්න ප්‍රධානියා ඇවිල්ලා ලංකාව වටේ ඇවිද්දා. ලංකාව වටේ ඇවිදලා යනකොට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. එයා කිව්වා යූත් පාර්ලිමන්ට් එක තරම් ලස්සන්ට තර්ක ඉදිරිපත් කරන තැනක් යාද කළ නැහැ කියලා. එයා විනාඩි 5කට ගියේ යූත් පාර්ලිමන්ට් එක බලන්න පැය ගාණක් හිටියයි කියලා කිව්වා. මේ මහා පාර්ලිමේන්තුව ගැන මුකුත් කිව්වේ නැහැ. නමුත් යූත් පාර්ලිමන්ට් එක එයා කිව්වා. එයා කිව්වා ලංකා භාෂා ප්‍රතිපත්තිය හොඳටම අගේලා තියෙනවා. හේතුව තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල භාෂාව දෙමළ භාෂාව දෙකෙන්ම තියෙනවා. ඒක බස්නාහිර පළාතෙත් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය දුර යන බස්වල LED ක්‍රමයට තමයි වැටෙන්නේ. මුලින්ම සිංහලෙන් වැටෙනවා ගම්මාන ටික. ඊට පස්සේ දෙමළෙන් වැටෙනවා. අර දෙමළ එක්කන දුවන්න ඕන පස්සේ කොහුවල හන්දියේ ඉඳන්ම අර දෙමළේක වැටෙනවා. එහෙම නෙමෙයි ප්‍රායෝගික වෙන්න ඕන ගොඩක් වෙලාවට. ප්‍රායෝගික භාෂාව තියෙනවා. භාෂාව දන්වලා තියෙනවා. හැමතැනම තියෙනවා. නමුත් ප්‍රැක්ටිකලි අපි ඒක කරන්නේ නැහැ. ප්‍රැක්ටිකලි අපි ඒක කරන්නේ විශාල වශයෙන් නීතිඥ සංගමයට ලොකු චෝදනා ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඔය ජයිකා එකෙන් USA එකෙන් ගත්තේ ඔක්කොම එළියට ඇවිල්ලා දැන් තියෙනවා මොනවද කරලා තියෙන්නේ කියන්නේ. අන්න නව පණතින් ඒවත් අල්ලන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද විශ්වාසය තමයි ඇති වෙන්නේ. ඒ නිසා මූලික මිනිස් අයිතිවාසිකම් වලදී ඔබට වැදගත් වෙන්නේ කයි? ਸਰව සාධාරණව සමානව ඔබ ගාවට එන සේවාදායකයන්ට සලකන්න. එතනින් ඔබට නිර්මාණශීලීත්වයක් ලැබෙනවා. බොහොම ස්තුතියි මට.